සුබ මධ්‍යහනක්. ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම පබසරි වලේබඩ. ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත. අධ්‍යාපනයේට වැඩිම මුදලක් වෙන් කළේ වත්මන් රජයයි. ජනපතිගෙන් ප්‍රකාශයක්. රජය සිදු කළ විප්ලවය. අධ්‍යාපනයේ විශාල වෙනසක් කළා. මාසෙන් ගොඩනැගිලි 500ක් විතරයි. පලාලි ජාත්‍යන්තර ගුවන් තුරුපලක් බවට සංවර්ධනය කිරීම ඇරඹේ. කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක්. ඉන්දිය නවරජයේ අයවැය පාර්ලිමේන්තුවට. පසුගිය රජය අධ්‍යාපනයට ලබා නොදුන් තරමේ මුදලක් වත්මන් රජය ලබා දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම අදහස් පළ කළේ කවුඩුල්ල මහා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්. එම විදුහලේ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. රජරට නවෝදය ජනපති වැඩසටහන හා පිබිදිමු පොළොන්නරුව ව්‍යාපෘති යටතේ මේ සඳහා රුපියල් ලක්ෂ 50ක් පමණ වැය කර තිබෙනවා. ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙනුයි එය ඉදිකිරුණේ. ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මෙසේද සඳහන් කළා. පාසලක් ගමත් පන්සලත් එකතු වෙච්ච තැන තමා දරුවනේ අපේ රටේ තිබෙන අපේ මහා සංස්කෘතියේ ප්‍රධාන වශයෙන්ම යහපත් පරපුරක් හොඳ රටක් හොඳ සමාජයක් ගොඩනැගෙන්නේ. ලෝකේ බොහෝ රටවල් හුඟක් දියුණු රටවල් තියෙනවා. ඒ දියුණුව හුඟක් තියෙන්නේ භෞතික සම්පත් වලින්. නමුත් ඒ සමාජවල මිනිස්සු අපි තරම් ගුණ යහපත් නැහැ. ගුණ යහපත්කම තමා මිනිසෙකුගේ තියෙන්න ඕනේ අවශ්‍යම දේ. පහුගිය අවුරුදු 5 තුල අපි කිසිම රජයක් අධ්‍යාපනයට නොදුන් මුදලක් වෙන් කරලා ඔබේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. පොළොන්නරුවට සීමා වෙන්නේ නැතුව කොහොමද හබරණින් එහාට යන්නේ? කොළඹින් එහාට යන්නේ, මූදෙන් එගුඩහට යන්නේ, ගෙනියන්නේ කොහොමද? ඒ තමයි මම ගත්ත උත්සාහය. ඉතින් ඒ උත්සාහය හුඟක් අපි හොඳ ප්‍රතිඵල දකිනවා. ඒ නිසා මේ තරගකාරී ලෝකයේ තුල හොඳින් ඉගෙනගෙන හොඳ ජීවිතයක් ගත කරලා ඔබේ ආදරණීය දෙමව්පියන්, ගුරු මෑණිවරුන්, පියවරුන්ට හොඳට ගරු කරලා හොඳ අධ්‍යාපනයක් සම හොඳ යහපත් ජීවිතයක් ගත කරන්න, ඒ වගේම ඔබ ලෝකයේ විවිධ ශේත්‍රවල විද්වතුන් විශිෂ්ටයින් බවට ඔබව පත් වෙනවා, ඔබේ ජීවිත ජයග්‍රහණය කරනවා. උතුරුමෙත පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු දැනුම් දීම සඳහා 19.84 කෙටි දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා. මීට අමතරව බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මකයි. යානතුරු අවම කර ගැනීමේ අරමුණින් පොලිස් මූලස්ථානය තීරණය කරලා තිබෙනවා. අධියර වශයෙන් දිගටම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු කරන්න. ජූලි 5 දින සිට මාසයක් පුරාවට දිවයින පුරාම බලපැවැත්වෙන ලෙසට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ මෙහෙයුමේ විශේෂත්වය වෙන්නේ මේ මෙහෙයුමේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සිදු කරන පොලිස් නිලධාරීන් පොලිස් ත්‍යාගාර මුදලෙන් විශේෂ ත්‍යාග දීමක් සිදු කිරීමටත් පොලිස් මූලස්ථානය තීරණය කරලා තියෙනවා. මඩකලපුව රතවාහන රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී රිවෝල්වරයක් සහ එම පතරුම් පහක් පැහැරගෙන යාම සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාත්‍රියේ මඩකලපුව පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. මෙහි සෙසු සැකකරුවන් සහ පැහැරගත් ගිනි අවියස් සොයා මෙහෙයුම් සිදු කරන බවද පොලිසිය පවසනවා. බොළඳ අදහස් ප්‍රකාශ කිරීම නතර කර පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ITN සංවාදය සජීවී වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් මේ සජිත් ප්‍රේමදාස මහත්මයා සහ රල් වික්‍රමසිංහ මහත්මයා අතර මොකක්රි විරසක භාවයක් තිබෙනවද? කුමක්ද මෙතන සිද්ධ වෙන්නේ? හැමදාම එක්සත් ජාතික පක්ෂය කරේ තමන්ගේ පාක්ෂිකය අමතක කරලා සුළු පිරිසක් තමන්ගේ තනතුර ගැන කතා කරා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයාට කවදාවත් සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. එතනින් එහෙම බලනකොට මහින්ද රාජපක්ෂ මහත්මයා ඉතා දක්ෂ නායකෙක්. ඔහුගේ පාක්ෂිකයන්ට හොඳ නරක හෝ සුදුසුකම් තිබ්බ හෝ නැති වුණා සැලකුවා. දැන් කුමක්ද සජිත් ප්‍රේමදාස මහත්මයා මේ කරන ප්‍රකාශ වලින් බලාපොරොත්තු වෙන කාරණේ? දැන් ඔබතුමා නම නොකියන හිටියේ. ඔබතුමා ඔය ඔම කිව්වහම ඔය ලපටි අදහස් ඕවගේ තුලින් තමයි ඇති කරන්න හදන්නේ. දැන් ඔය පොඩි ළමයේ මට හෙලිකොප්ටරයක් ඕනේ කියලා ඔය වගේ හිතනවනේ. අන්න ඒ වගේ අර උස්සගෙන ඉන්න එක්කෙනා
උසගෙන ඉන්නකොට දුවන්න ඕනේ කියලා තියෙනවා. බිම තිබ්බම දන ගන්නවත් බැරි තත්ත්වයකට. ඔන්න ඔය වගේ දෙයක් තමයි ඇතිවන්නේ. ওই ප්‍රශ්නේ තමයි ඇති කළ එක්සත් ජාතිපක්ෂ මිත්‍ර කල් ගිරදේ. ඇයි ඒ එක්කෙනාගේ නම විතරක් කිව්වේ? අපි පක්ෂීන දවන්තයෝ. අපිට ඇහෙනවා අපි කිව්වේ. අමතුමනේ දැන් සමා වෙන්න. අමතුමා ඔබතුමාට යුතු නැහැ. ඔබතුමා මට චෝදනා කරන්නේ. මං අහන්නේ ඒ නම කිව්වහම ඉතින් ඒ නම මේ අපිට අහන්න ලැබෙන්නේ. ඒක තමයි ඔබතුමාගේ මංගල සමරුව අමාත්‍යවරයා මේ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් අමුණා. එක්සත් ජාතික පක්ෂ මේ අවුරුදු ගණනක් ඉස්සෙල්ලා මේ අපේ එක්සත් ජාතික පක්ෂේ දිනන්න අවස්ථාව ඇති වුණාම බැහැයි කියලා මිස්ටර් බීන්ලා කියලා නැති කරලා තිබ්බ කට්ටිය තමයි දැන් ඇවිල්ලා කියන එක කරන්න කියලා. එතුම එයාගෙන කියපු ඒවා වැරදු. මේ මම අකමැති. නමුත් ඔබතුමා කියන මට මගේ පක්ෂය ආරක්ෂා කරන්න ඕනේ. මේ බොළඳ තර්ක අපි උත්තර දෙන්න ඕනේ. ඉතින් මං කාරු ටික කිසිම පුද්ගලිකක් නෑ. නමුත් ඔබතුමා අහපු නිසා මං කියන්නේ. ඉතින් ඒක මම හිතන්නේ නම් අහන්න එපා. කරුණාකර දෙකම බොළඳ තර්ක. එක්සත් ජාතික කිසිම වළංගුතාවයක් නෑ. මම වගකීමකින් කියන්නේ. වත්මන් රජය අධ්‍යාපන විප්ලවයක් සිදු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ විවෘත කිරීම කිහිපයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. සංවර්ධන ව්‍යාපෘති රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත්කිරෙන අතර තවත් ව්‍යාපෘතිවල වැඩ ආරම්භ කිරීමද සිදුවනවා. ඉන් කිහිපයක කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. මේ අනුව රුවන්වැල්ල කහන්තොට විසල් පානීය ජල යෝජනා ක්‍රමයේ වැඩ ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවගින් විශාල පිරිසකට පානීය ජලය සැපයනවා. කලක් තිස්සේ ප්‍රදේශ රැසක ජනතාව මුහුණ පෑ ජල ගැටලුවට ඉන් විසඳුම් ලැබෙනවා. මේ අතර රුවන්වැල්ල කහන්තොට සුලෙයිමානියා මුස්ලිම් මහාවිද්‍යාලයේ නවගුණනැගිල්ලද අග්‍රාමාත්‍යවරයා තින් විවෘත කෙරුණා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ මෙම ගුණනැගිල්ල ඉදිකර තිබෙනවා. එය මහල් දෙකකින් සමන්විතයි. මැති ඇමතිවරුන් අතුරු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පළමුවෙන්ම අපි 2015 මම පොරොන්දු වුණ රුවන්වැල්ල ජල නල යෝජනා ක්‍රමය අද ආරම්භ කරා. අපි මෙතෙන්ට පැමිණලා සුලෙයිමාන විද්‍යාලයේ අලුත් ගොඩනැගිල්ල විවෘත කරා. ඒ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය වැඩසටහන. සුලෙයිමාන විද්‍යාලයට අවුරුදු 100 ලැබෙන්නේ එන වර්ෂේ 2020. දැන් මෙතෙන්ට පැමිණිලා මගෙන් ඉල්ලීමක් කරා අලුත් ගොඩනැගිල්ල පරිපාලන ගොඩනැගිල්ලයි තාක්ෂණ ගොඩනැගිල්ලයි වොමනයි කියලා මට. ඉතින් මං හිතුවා මටත් සම්බන්ධ ගමක් නිසා ඔය ගොඩනැගිලි දෙකම මම ලබලා දෙන්නම් කියලා. ජලයන් දීලා තියෙනවා අඳුරතොටට මේ ගොඩනැගිල්ලක් දීලා තියෙනවා. ආණ්ඩුවක් හැටියට විශාල මුදලක් අපි දාලා තියෙනවා අධ්‍යාපන. ගොඩනැගිලි ළඟම පාසල හොඳම පාසලට ස්වාමීන් වහන්සේ විශාල සංඛ්‍යාවක්. මේ ඔක්කොම ගණන් ගියොත් තව අවුරුදු 5ක් යයි. ඒ නිසා ඊයේ අපි ගොඩනැගිලි 250ක් විවෘත කරා. ඊළඟ සැරේ බලාපොරොත්තු තව මාසෙකින් ගොඩනැගිලි 500ක් විවෘත කරා. අන්න එහෙම තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. අධ්‍යාපනයේ විශාල වෙනසක් කළා. 21 වෙනි සතවර්ෂයේ සකස් කරන්නේ අපි ඉන්නේ. අන්න ඉස්සර ජාතික පාසල් වලින් ආරම්භ කළා අපි ටැම්පියන්තර මේ අවුරුද්දේ දෙනවා. විශාල පෙරළියක් අධ්‍යාපනය කරනවා. 21 වෙනි සතවර්ෂයේ ඔබින අධ්‍යාපනයක් ඔබ සියලු දෙනාටම ලබලා දෙනවා. රුවන්වැල්ල බස් නැවතුම් පොළ සහ ක්‍රීඩාංගන වටරවුම් පාර කාපට් අතුරා සංවර්ධනය කරනවා. එම ව්‍යාපෘතිය වැඩ ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මැති ඇමතිවරුන් අතුරු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. යාපනය පලාලි ගුවන්තොටුපළ කලාපීය ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ වුණා. ඒ සඳහා රුපියල් මිලියන 2250ක් වැය කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක් අභිසිංහ, රාජ්‍ය අමාත්‍ය විජය කලා මහේශ්වරන් හා යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් වුණා. වැදගත් පිහිටීමක තිබෙන මෙම පලාලි ගුවන්තොටුපළ කලාපීය ගුවන්තොටුපළක් බවට පත්කිරීමේ කටයුතු අද අමාත්‍ය අර්ජුන රන්තුංග සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරුණා. අදින තුනක් යටතේ මෙහි නවීකරණ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ. රජයේ මුදල් රුපියල් මිලියන 1950ක සහ ඉන්දිය ආධාර රුපියල් මිලියන 300ක වේදමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අනුව පලාලි ගුවන්තොටුපළේ ප්‍රධාන දහවන පතේ මුල් මීටර 950 අලුතින් ඇතිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සමගම ආසන 72කට වඩා අඩු ගුවන් යානා මෙහි හැසිරීමේ අවස්ථාව උදා වනවා. ව්‍යාපෘතියේ දෙවන අධියරයේදී ප්‍රධාන දහවන පතය මීටර 1500ක් දක්වා අලුතින් ඇතිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෙම සංවර්ධන කටයුතු අවසන් වීමෙන් පසු පලාලි ගුවන්තොට පොලින් වර්ග කිලෝමීටර 1800ක ගුවන් අවකාශය ආවරණය වන පරිදි ගුවන් යානා හැසිරවීමට අපේක්ෂා කෙරෙනවා. පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘති යටතේ තුන්වන අධියරයේදී දහවන පතය මීටර 2300ක් සංවර්ධනය කිරීමට නියමිතයි. තුන්වන අධියරද අවසන් වීමෙන් පසු AL320 හා AL321 වැනි ගුවන් යානා හැසිරවීමේ අවස්ථාව උදා වන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. රාත්‍රී කාලයේ ගුවන් යානා ගොඩබැස්වීම සඳහා අවශ්‍ය විදුලිය සියල්ලම ලබා දෙන්න පළවෙනි අධියර තුල, ඒ වගේම එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් කුළුණ මේ අපි ඉදි කිරීමටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගුවන් හමුදාව මෙතෙක් මේ ගුවන් තොටුපළ භාවිතා කළා. අගෝස්තු මාසයෙන් පස්සේ ගුවන් හමුදාව එක පැත්තකටත් අනිත් පැත්ත සිවිල් මහජනතාව සඳහාත් මේ ගුවන් තොටුපළ විවෘත වෙනවා. මෙම පලාලි ගුවන් තොටුපළ පළවෙනි අධියර සඳහා අපේ සිවිල් ගුවන් සේවා අධිකාරිය රුපියල් මිලියන 900ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම සංචාරක අමාත්‍යාංශ විසින් මිලියන 1050ක මුදලක් වෙන් කරලා තියෙනවා. බිලියන 2කට ආසන්න මුදලක් පළවෙනි අධියර සඳහා අපි වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ගුවන් තොටුපළවල් 17ක් තියෙනවා. මේන් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් 2යි තියෙනවා. කටුනායක ගුවන් තොටුපළ සහ මත්තල ගුවන් තොටුපළ අගෝස්තු මාසයේ වෙන විට එය තුනක් බවට පත් වෙනවා. පලාලි ගුවන් තොටුපළත් මේ සඳහා එකතු වෙනවා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් වෙන. මරණ දඬුවම නියම වූ කිසිඳු සැකකරුවෙකු ලබන 17 වනදාත් එක් එල්ලා මරන්නේ නැති බවට මන්දනාගාර කොමසාරිස්වරයා අභිහාචනාධිකරණයේ හමුවේ අද පොරොන්දු වුණා. මරණ දඬුවම සම්බන්ධ කිසිඳු ලේඛනයක් මෙවන විට Taman වෙත ලැබී නැති බවයි ඔහු අවධාරණය කළේ. ඒ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අධිකරණයට දැනුම් දෙන බවද බන්දනාගාර කොමසාරිස්වරයා කියා සිටියා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රීඩ් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේ. මෙම පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්දයන්න පිළිබඳ නියෝගයේද ලබන 17 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එසේම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්දයන්න සහ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේද නැද්දයන්න පිළිබඳ තීරණයද එදිනට ලබා දීමට තීරණය කෙරුණා. සුරින්දුනේ කතරගම රකිමු සමගිදම තේමා කරගමින් පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යයේ තුන්වන දින අදයි. එහි සියලු තොරතුරු ITN මාධ්‍යාලය ඔස්සේ ඔබ වෙත ගෙනීමට කටයුතු යොදා තිබෙනවා. කතරගම පෙරහැර මංගල්‍ය පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ චරිත ධනංජය. අයබෝවන්, ඔබ හරෝහරා අයිටෙන් කඳ සුරිදු වන්දනාව සමගනුයි ජලිත් වතාවක් එකතු වෙන්නේ. විශේෂයෙන්ම කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ ඒ පෙරහැර චාරිත්‍රවේදී ඉතාමත්ම මැනවින් සිදුවන ආකාරය අපිට දැක බලා ගන්නට පුළුවන්. ඈත ඉතිහාසයේ සිට ඉර හඳ පවතින තුරු දක්වාම මේ කඳ සුරිඳු වෙනුවෙන් සිදු කෙරෙන පොද සත්කාර සිදු කිරීම සඳහා දුටු කැමුණු රජ තවසේදී මේ නිලධාරී මණ්ඩලයක් නැත්නම් ඒ කටයුතු භාර මණ්ඩලයක් පත් කර තිබෙනවා. වර්තමානයේ මේ විශේෂයෙන්ම මහා දේවාලය භාරව කටයුතු කරන එහි විශේෂයෙන්ම මහබෙත්මේ ලේකම්තුමන් අපිත් එක්ක ඉන්නවා. දයානන්ද අධිකාරී මහලේකම්තුමනි, අපි බොහොම ගෞරවයෙන් ඔබ මේ මොහොතේදී පිළිගනු ලබන්නේ. ලේකම්තුමනි, අපි කතා කරොතින් මේ මහබෙත්මේ ලේකම් විදිහට ඔබතුමන්ට පැවිරී තිබෙන කාර්යභාරය සහ ඒ වගකීම් සමුදාය කොයි විදිහටද අපිට ඇත්තටම විග්‍රහ කර දෙන්න පුළුවන් වෙන්නේ? දුටුගැමුණු රජතුමාගේ රාජ ආඥාවක් අනුව කතරගම දී හාමුදුරන් වෙනුවෙන් වර්ෂය පාසා පාත්තාගෙන යම සඳහා සියලු යටිතල පහසුන් සමග රාජකාරිකරුවන්, නිල රාජකාරිකරුවන් හා ප්‍රවේණි රාජකාරිකරුවන් පත් කරලා තියෙනවා. මගේ රාජකාරිය වෙන්නේ ගරු බස්නායලමේ ප්‍රධාන නිලය උසුරන ගරු බස්නායලමේතුමාට අවශ්‍ය ඒ නිල මණ්ඩලයේ ප්‍රවේණි රාජකාරිකරුවන් ඒ පෞරාණික චාරිත්‍ර ඉෂ්ට කිරීමට අවශ්‍ය සියලු කටයුතු ඒ සියලු දෙනා දැනුවත් කර පෙරහැර දිනේට පළමු දින බස්නායලමිතුමාගේ ගිරියේ ඇවිත් පෙනී සිටින ලෙස ඒ සියලු දෙනා දැනුවත් කර ඒ රාජකාරී හරියාකාරව ඉෂ්ට වෙනවද ඉෂ්ට වෙන්නේ නැත්නම් මොන රාජකාරීද කියලා බස්නායලමිතුමා දැනුවත් කරලා ඒ රාජකාරී ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒ වෙනුවට
කලියුතු රාජකාරිය නොකඩවා කවුරු හරි යොදවා හරි පවත්වාගෙන යාමේ ඒ බාර දුර කටයුත්ත බස්නායල මිතුමා දැනුවත් කරමින් ඒ කටයුතු කිරීම. කතරගම දෙවියන් හාමුදුරන්ගේ ආශිර්වාදය අනිවාර්යෙන් සියලු දෙනාට ලැබෙනවා. පළමුව කිරිවෙහෙර වන්දනා කළා. අෂ්ටඵල මහ බෝධින් වහන්සේ නමස්කාර කරලා කතරගම දෙවියන් හාමුදුරන්ට පින් අනුමෝදන් කරමින් ඔබ සියලු දෙනා පෙරහැර මංගල්‍යද නරඹමින් කතරගම දෙවියන් හාමුදුරුව මැද නමස්කාර කරමින් ආශිර්වාදය ලබා ගන්නයි කියලා ඉල්ලීමක් මම සියලු දෙනාගෙන් ඉල්ලනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට මේ රාජකාරී බහුල මොහොතක අපිත් සමග මුණගැසෙමින් මේ සියලු කාරණා පිළිබඳව පැහැදිලි කිරීම සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ පුණ්‍ය භූමියේ සිදුවෙන සියලු තොරතුරු මේ හරෝහරහා විශේෂ විකාශය හරහා ඔබ වෙත ගෙනෙන්නට අපි සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අපි සූදානම් තවත් තැනකදී මේ වගේ පුණ්‍යවන්ත මොහොතක මුණගැහෙන්නට. නැතත් දේශීය පුවත් කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක් නාවික හමුදාව මගින් ආරම්භ කර තිබෙනවා. මේ යටතේ උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් කොරල්පර නැවත වගා කිරීමේ කටයුතු කංකසන්තුරේ වෙරළ තීරයේදී ඊයේ ආරම්භ කෙරුණා. වර්තමානය වන විට විවිධ හේතුන් මත කොරල්පර විනාශ වෙමින් පවතිනවා. එම කොරල්පර ආරක්ෂා කරගන්නා අතර නාවික හමුදා දැනුම හා තාක්ෂණය උපයෝගී කර ගනිමින් කොරල්පර වගා කිරීමද සිදු කරනවා. කොරල්පර ආශ්‍රිතව වැවෙන විලෝපික ශාක ඉවත් කිරීම සහ රළු මුහුදු තත්ත්වයන් යටතේ සිදුවිය හැකි හානි මැඩ පැවැත්වීමද ඊට අයත්. දිවයිනේ වෙරළ ප්‍රදේශ රැසක කොරල්පර නැවත වගා කිරීම නාවික හමුදාව මගින් සිදු කෙරෙනවා. ඒ නාවික හමුදාපති වයිස් අත්මිරාල් පියල්ද සිල්වා මහතාගේ උපදෙස් අනුවයි. ලංගම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ දිවයින පුරා පාසල් ගොඩනැගිලි 250ක් විවෘත කිරීමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්ුණා. මීට සමගාමීව දිවයින පුරා පාසල් ගොඩනැගිලි විවෘත කිරීම මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ලංගම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාර දෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරුණේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් 1,330ක් පමණ වනවා. ගණිතය අසමත් වුණා කියලා අනිත් විෂයන් වල දක්ෂතාවයේ තියුණු දරුවෝ එතනින් හැලෙන්නේ නැහැ. හැම දරුවෙක්ම A-level පන්තියේ වසර දෙකක් ඉගෙනගෙන තමයි පාසලෙන් පිට වෙන්නේ. ඒක නීතිමය අයිතියක් බවට පත් කළා වගේම පාසලට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳව රජයේ වගකීමක් තිබෙනවා. ඒ නිසා තමයි මේ වගේ දෙමහල් ගොඩනැගිලි ළඟම පාසල හොඳම පාසල තාක්ෂණ විද්‍යාගාර පුස්තකාල විවිධ පහසුකම් ඉතිහාසයේ කවදාවත් නැති විදිහට වර්තමාන රජයේ කාලය තුළ ලැබෙන හැටි අපි දකිමු. අපි රජයක් හැටියට තවත් යෝධ පිම්මක් පනින්න උසස් පෙළ දරුවන්ට ලෝකෙත් සමග බද්ධ වෙන්න පරිගණකයක් අතර දීමේ දැවැන්ත පිම්ම කැබිනට් අනුමැතියක් ලබා ගන්න. අනුරාධපුර අලුත්වැව කුමාර මහාවිද්‍යාලයේ ඉදිකළ තුන්මහල් ගොඩනැගිල්ල විවෘත කෙරුණේද ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරුණා. අපේ මේ දරු බරුවරු තමයි අපේ අනාගතය බාරගන්න ඉන්න නියමුවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මූලික දැන දෙන්න ඕනි අපේ දරුවට. අපේ දරුවගේ දක්ෂතාවයේ තියෙන්නේ මොකද්ද? ඒ දක්ෂතාවයේ උඩ අපි ඒ දරුවා උනන්දු කරවන්න. උනන්දු කරවීම තුල අපිට කවදා හෝ දවසක ඒ දරුවා ඒ අංශයෙන් ගිහිල්ලා රටේ උසස් තැනකට යනවා අපිට දැක බලා ගන්න පුළුවන් වෙනවා. මේ දරුවා කියන්නේ අපිට තියෙන උතුම්ම වස්තුව. ගාල්ල මාගල්ල සුධර්මා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමේද ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ එම ගොඩනැගිල්ල සහ දංගෙතර ජයවර්ධන විදුහලේ තාක්ෂණික ගොඩනැගිල්ල සහ බහුකාර්ය ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ අමාත්‍ය වචිර අබේවර්ධන මහතා අතින්. රුපියල් 4,05,00,000ක් පමණ මේ සඳහා වැය කර තිබෙනවා. පළාත් පාසල් වලට අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් කරමින් තිබෙනවා. ගාල්ල නගරයේ තිබෙන අනෙකුත් ජාතික පාසල් නොවන පාසල් ශක්තිමත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ලෝක බැංකුව සමග අදාළ ගිවිසුම මගේ අමාත්‍යංශය අත්සන් තැබුවා. අධ්‍යාපන අමාත්‍යංශයත් අපේ අමාත්‍යංශයත් ඒකාබද්ධ වෙලා ඒ ජෙම් අධ්‍යාපන ව්‍යාපෘතිය හරහා අනෙකුත් පාසල් සියල්ලක් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා කියලත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මොරටුව පුවක්කරඹ මෙතෝදිස්ත විදුහලේ නව විද්‍යාකාර ගොඩනැගිල්ල රාජ්‍ය අමාත්‍ය ඉරන් වික්‍රමරත්න මහතා අතින් විවෘත කෙරුණා. සියලු පහසුකම් වලින් සමන්විතවයි මෙය ඉදිකර ඇත්තේ.
අධ්‍යාපනය කියන එක සුළු පිරිසකට දායද වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා ළඟ පාසල හොඳ පාසලෙන් කියලා කියන්නේ අම්මගේ තාත්තගේ සිහිනේ නිවස ළඟම තියෙන පාසලට දරුවා යවන්න ප්‍රමාණවත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්න. ස්ථාන 250ක එකවර අපි මේ පාසල් ගොඩනැගිලි, තාක්ෂණාගාර, විද්‍යාගාර, සම්පත් මධ්‍යස්ථාන විවෘත කළ රට හරහම. මේ වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙන යනවා හැම දරුවෙකුටම ඒ අවස්ථාව ලබා දෙන්න. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ අකුරණ අසාර මධ්‍ය මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල අමාත්‍ය MHA හලින් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. රුපියල් ලක්ෂ 500ක් පමණ මේ සඳහා වැය කර තිබෙනවා. අවිසාවේල්ල ශාන්ත මරියා විදුහලේ නව ගොඩනැගිල්ල ඉදිකරුනේ රුපියල් ලක්ෂ 200ක වියදමින්. මෙම දෙමහල් ගොඩනැගිල්ල අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අතින් සිසු අයිතියට පත් කෙරුණා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ මෙය ඉදිකර ඇත්තේ මේ රට ඉදිරියට ගෙනියන්න ඕන නම් ඒ හැම ශාස්ත්‍රයකම තාක්ෂණය ඉදිරියට ගෙනියන්න ඕන. අද ලෝකයේ ඉදිරියෙන් යන්නේ මේ දේවල්. අපේ අභියෝගය තමයි ඊළඟට අධ්‍යාපනයේ මූලිකම අංගය වෙච්ච පුරවැසියා හදන තැන බවට මෙතන පත් කරනවා. එංගලන්තයේ පුරවැසියෙක් නෙවෙයි ලංකාවේ පුරවැසියෙක් හදාගන්න සෑම ආගමකටම ඉති පාසල් ක්‍රියාකල යුතුය. මේ අධ්‍යාපනයෙන් පුළුවන් රටක ගමන් මඟ අනිවාර්යයෙන්ම තීරණය කරන්න. ඒ නිසා මේ රට මේ ඉදිරි දශකයේදීවත් හදා ගන්න අපි හිතා ගන්න ඕනේ. ඒකට මේ අලුත් තාක්ෂණ විද්‍යාගාරය හරහා ඔබගේ දැනුම ශක්තිමත් කරගෙන ලෝකයේ ජය ගන්න කියලා මම අපේ දූ දරුවන්ගෙන් ඉල්ලනවා. රක්පාන ශාන්ත ජෝන් දෙමළ මහාවිද්‍යාලයේ ඉදිකරනු නව පාසල් ගොඩනැගිල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. නව දෙමහල් ගොඩනැගිල්ලට අමතරව ගුරු විවේකාගාරය සහ ආපන ශාලාවද විවෘත කෙරුණේ හේෂා විතානගේ මහතා අතින්. ශිල්ප සේනා ප්‍රදර්ශනය ලබන 18 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. ශිල්ප සේනා වැඩසටහන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන 18 වනදා සිට 21 වනදා තෙක් පැවැත්වෙනවා. නවීන තාක්ෂණීය නීලහරිත කලාප, නවනිපැයුම්, දැනුම, විනෝදය මෙන්ම වෘත්තීය පුහුණු අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මෙහිදී කටයුතු කෙරෙනු ඇති. අඩුමිල යටතේ පාසල් පොත් අලවිය මෙන්ම ත්‍රිවිධ හමුදා නිෂ්පාදන ජනතාවට මිලදී ගැනීමටද ප්‍රදර්ශන භූමිය පහසුකම් සලසා තිබෙනවා. ත්‍රිවිධ හමුදා බඳවා ගැනීම සිදු කිරීමද ප්‍රදර්ශන භූමියේදී සිදු කෙරෙනවා. ප්‍රදර්ශනය පාසල් දරුවන් සඳහා නොමිලේ පැවැත්වෙනවා. බවයි අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ. වැඩිහිටියන් සඳහා පමණක් රුපියල් 100ක ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දී තිබෙනවා. ශිල්ප සේනා ප්‍රදර්ශනයේ ඉදිරියේදී තවත් දිස්ත්‍රික්ක 5කට ව්‍යාප්ත කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ විද්‍යාව තාක්ෂණය අංග 12කට මේක වෙන් කරලා ජනතාවට දැනෙන ලෙස මේ විද්‍යාව සහ තාක්ෂණය සහ පර්යේෂණ ජනතාවට මේක ලං කරලා දීම. නිෂ්පාදන ක්‍රම මාර්ග 1000ක් විතර අපි විවෘත කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අර 88 වෙනි ස්ථානයේ අපි නවෝත්පාදන සම්බන්ධයෙන් ලෝකයේ ඉන්න ස්ථානය 68කට වගේ ප්‍රමාණයකට අපිට ගේන්න පුළුවන් නම් මේ අපි වැඩසටහන දියත් කරන්නේ නැවත රට යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින්. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය ඉන්දියාවට එරෙහිව හෙට පැවැත්වෙනවා. ඒ එංගලන්තයේ ලීඩ්සේ හෙඩින්ග්ලී ක්‍රීඩාංගණයේදී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ අදත් තොරතුරු ගෙනෙන්නේ එංගලන්තයේ සිටින අපේ නියෝජිත හසිත අකලංක දයාලගේ. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙදපෙළ පිතිකරුවෙක් ලෙස එක්වුණු කුසල් මෙන්ඩිස් සිටිනවා ITN ප්‍රවෘත්තිය සමගින් නවක පිතිකරුවෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම මේ ආපු ගමන් මග ගැන මොකද හිතන්නේ? ගොඩක් ටීම් එකේ ගොඩ උදව්වරු කට්ටිය ඉන්නවා මෙතනට ආවට පස්සේ සීනියර්ස්ලා ගොඩක් කතා කරපු කට්ටිය ඉන්නවා. ඉතින් ඒක ඉස්සරහ දිගටම එහෙම දෙයක් තිබ්බොත් හොඳයි කියලා මොකද වැටලා ඉන්න ලාවේ මට ගොඩක් අය කතා කරා. ඉතින් තාමත් කතා කරනවා ඕනම ක්‍රීඩකෙක් මේ ෆේල් වෙන්න පුළුවන් රන්ස් ගහද්දී හැමෝම හොඳ කියනවා. ඉතින් රන්ස් නොගහද්දී සමහරලාට කට්ටිය වැරද්දේවල් කියන්න පුළුවන්. ඉතින් ඒවත් තමන්ගේ ඔළුවේ තියාගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ. ලොකුම අභියෝගයක් උනේ සමාජයෙන් එල්ලවෙන මේ බලපෑමද? ඇත්තරම ඉතින් ඔව් මට ගොඩක් දේවල් කිව්වා. ඉතින් ගොඩක් ඇත්තන දුක හිතුණා. මොකද මං හොඳට කරලා තිබ්බා. කලින් මන් ටෙස්ට් වල හොඳට කරලා වන්ඩේල මට එච්චර සාර්ථක වෙන්න හම්බුනේ නැහැ. කලින් කරලා පෙන්නලා තියෙන මට කරන්න පුළුවන් කියලා FB එකේ මට channel වලින් මට කියපු දේවල් මං ඉතින් ඒව ගණන් ගන්න නැහැ. මොකද ඕන ගේන්ට ඔය දේවල් කියන්න පුළුවන්. ඉතින් press එකදී මං මේ දෙයකට මං සමාවිල්ලුවා. මොකද මට ඒ වෙලාවේ තිබ්බ දුක දන්නේ මං විතරයි. ප්ලේ කෙනෙක් තමයි ඒ වගේ තැනකට වැටුණාට පස්සේ තමයි තේරෙන්නේ කොහොමද ගොඩ එන්නේ කියලා. පැට්ලා ඉන්න කෙනෙක් ටීම් එකෙන් හරියේ මීඩියාගෙන් හරියේ තමන් උඩ තියලා
කතා කරනවා නම් ඉතින් ඒ ප්ලේටත් ඉස්සරහම හැත්වැල්ට හොඳින් කරගන්න පුළුවන්. ඉතින් තවත් පල්ලර දාලා කතා කරද්දී එයාට උඩේමක් නැහැ. තවත් පල්ලර වැටෙන විතරයි වෙන්නේ. ඉතින් මං හිතනවා මට ගොඩක් අය කතා කරා. ඉතින් මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. රටේ ජනතාවගෙන් මොනවද ඉල්ලන්න තියෙන්නේ? ඉස්සර වගේම ඉතින් අපිත් එක හිටියා. අපි මැච් පැරදුනවත් අපිට සමහරට බයින්නේ ගොලන්ගේ තියෙන දුකට. ඉතින් අපිත් මැච් පරදින්නේ මේ අපිත් දිනන බලන් තමයි යන්නේ. රට වෙනුවෙන් සෙල්ලම් කරන්නේ. ඉතින් අපිත් මැච් දිනන්න ආසයි. අන්තිම හිතනවා මේ අන්තිම කාලේ මැච් අවුරුදු එකම හරිතර අපි පැරදුනේ. අපේ ටීම් එක අලුතෙන් ගොඩ ප්ලේස් ලාවා. ඉතින් ටීම් එක එකපාරට හිටපු ලොකු සීනියර්ස්ලා ගියට පස්සේ අලුතෙන් කට්ටියට පස්සේ අමාරුයි. මොකද අනිත් ඉතින් ජනතාවෙන් ඉල්ලන්නේ ඉතින් අපි කලින් හිටියා වගේම අපිත් එක ඉස්සරහටත් ඉන්න. හොඳට කරද්දිත් නරකට කරද්දිත් හැමෝත් එක ඉන්න ගැත මම ඉල්ලන්නේ. සුදී කුසල් තරගවලියේ නවතම තොරතුරු සමගින් යලිත්ව බහමුණ බලාපොරොත්තු වෙන සමු ගන්නවා ITN ප්‍රවෘත්ති අංශයේ වෙනුවෙන් වර්ණ ලක්මාල් සමගින් මම හසිතා කලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුර දෙකේ සිට ITN පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk